சீலத்து எஃப்எம் மகாராவணா தேவன சம்பிராப்திய ராக்ஷாயனய யக்கும் நிறே லே உருமை சத்திய கதாந்தரய உருமசி உகல யக்ஷ பரபுர நும்பட பாராய் ராவணா හනුමන් ලංකාපුරයෙන් පිටව යෑමටයි සූදානම. සම්පාතීට අයත් ගගන සැරිය නවතා තිබූ මලය පර්වත පාමුලට හනුමන් භූෂට සමග යමින් හිටියා. කුමක්ද භූෂට ඔබගේ ප්‍රධානියාගේ අදහස? ඔව් කුමක් හෝ පැවසුවාද? සීතා ලබාගත හැකි වන්නේ යුද කිරීමෙන් පමණක් බවයි එතුමන්ගේ අදහස. යුද්ධ කිරීමෙන්? ඇයි අපට රහසේ අය රැගෙන යන හැකි? කිසිසේත්ම එසේ කළ හැකි වන්නේ නැහැ. කුමක්ද හේතුව? ඔබට පෙනෙනවනේ හනුමන්. ඔබ පිළිබඳ කිසිවක් නොදෙන ඔවුන් දමා තිබූ ආරක්ෂකයින්ට ඔබ හසු වුණා. දැන් මේ ප්‍රශ්න මත ආරක්ෂාව දැඩි කර ඇති. කිසිවත් ළඟාවිය නොහැකි දැන්. මොනවා? ඔබට විශ්වාසද? යුද්ධයේදී මිස සීතා යලි රැගෙන යා නොහැකි බව පූජට. ඔව්, අපගේ ප්‍රධානියා දැඩි ලෙසම පැවසුවේ එයයි. ඔබට අවශ්‍ය සේනාංක ලබා දීමේ හැකියාව අපට පවතින බවත් මතක් කරන්නේයි එතුමා පැවසුවා. ඇදහිය නොහැකි බොහෝදේ ඉදිරියට සිදුවීමට නියමිතයි හනුමාන්. සියලු තීන්දු ඒ අනුව ගැනීමට වග බලාගන්න. ඔබගේ ප්‍රධානියා නිකරුණේ කිසි වාසිසාගත තත්ත්වයක් නොමැතිව අපට එවැනි විශාල උදව්වක් කරනු ඇත අයියා මා විශ්වාස කරන්නේ. ඔබ අපේ ප්‍රධානියා හමු වූ දිනෙක මීට වඩා ඇදහිය නොහැකි දේ පිළිබඳ දැනගන්න ලැබේවි. මට මුහුද තරණය කර යලි පිටව යාමට පෙර ඔබගේ ප්‍රධානියා මුණගැසි කුඩා හෝ පිළිසතරක යෙදිය නොහැකිද? මහා රාවණා දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුන් නිරහෙ ලේ උරුමය සත්‍ය කතාන්දරය යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා. මහා රාවණා දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුන් නිරහෙ ලේ උරුමය සත්‍ය කතාන්දරය උරුමසි උහෙල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා. හනුමාන්ට අවශ්‍ය වුණේ යලි අංගද ආදීන් සොයා මුහුද තරණයට පෙර විභීෂණව කෙසේ හෝ මුණ ගැසීමටයි. මේ වන තුරු මට ඒ අවස්ථාව ඔබ ලබා දුන්නේ නැහැ. මේ අවසන් මොහොතේ හෝ ඊට ඉඩ ලබා දෙන්න භූෂට. ඔබ රාමා ප්‍රධාන පිරිස කැඳවා සීතා උදෙසා විශාල යුද්ධයක් දියත් කළ යුතුයි. එවිට අවශ්‍ය අවස්ථාවකදී අපේ සේනාංක පෙරටු කරගනිමින් අපගේ ප්‍රධානියා පැමිණෙනු ඇති. ඔබගේ ප්‍රධානියා හමුවීම මෙතරම් අපහසු යැයි මන්න කිසිදා හිතුවේ නැහැ. නිකරුණේ ඔහු කිසිවෙකු හමුවන්නේ නැහැ. නිශ්චිත ප්‍රධාන කරුණක් සඳහා එය ඉටු කිරීම උදෙසා පමණයි ඔහු සම්මුඛ වන්නේ. ඔබගේ අදහස පිරිස සමග පැමිණ ඔබගේ ප්‍රධානිය හමුවිය යුතු බවද භූෂට? ඔව්, ඒ වඩා ප්‍රතිඵලදායී වනු ඇති. තවත් විශේෂ දේ තිබෙනවාද ඔබගේ පාර්ශවයෙන් මට දැනගත යුතු? දැනට එපමණයි. යලි පැමිණි වහාම විශේෂ පණිවිඩ කිහිපයක් තිබෙනවා. ලංකාපුරයෙහි දුෂ්කරතා දැන් ඔබ දන්නවනේ. ඔබට හෝ ඔබේ පිරිසට මෙහි තනිව කළ හැක්කක් නැහැ. පිරිස සමග කුමක්දිමා කළ යුතු? රාමා ලක්ෂ්මණ ඇතුළු ඔබේ හමුදාව රැගෙන අප හමු විය යුතුයි. අනතුරුව අපේ විශේෂ බට පිරිසක් සමග යුද්ධය ඇරඹෙනු ඇති. අගේ එසේ නම් මට අවසර. මහා රාවණා දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුන් නිරහේ ලේ උරුමය සත්‍ය
සාහිත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා 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 මහා රාවණා දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂයනය රැහේ ගිලේ උරුමයේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා 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 භූෂටගෙන් සමුවරන් හනුමාන් යලි මුහුද තරණය සඳහා සම්පාතිගේ ගගනසැරියෙන් අහසට එසවුණා. තවමත් සීතමාලිගේ මන්දෝදරි සීතා සහ සුපර්ණකා ප්‍රභාවී අතර සංවාදය කෙරෙනවා. සීතා, මේ සිදු වූ විනාශය ගණනය කළ නොහැකි තරම් ලංකා රාජ්‍යයේ කිසිදාක සිදු නොවුණු මේ ගිනි ගැනීම් වලින් යලි රාජ්‍ය අලංකාරත්වය ගොඩනැගීමට කොපමණ කලක් ගත වනු ඇතිද? මෑණියනි, මා දැන් කුමක් කළ යුතුද? ඔබ වහාම මෙහි සුරක්ෂිතව සිටිය යුතුයි. ඔබ පිටස්තර කිසිවෙකු සමග සංවාදයකට යලි නොයා යුතුයි. නමුත් මෑණියනි, රාම. රාම? කුමක්ද රාම? රාමචන්ද්‍රයින් හනුමාන් සමග මෙහි පැමිණෙනු ඇති බවයි මා දන්නේ. එසේ පැමිණුණහොත් වහාම ආකාශ මාලිගයට දන්වා එවිය යුතුයි. එසේ දන්වා එවෙමින් රාමචන්ද්‍රයින්ට පියරජු විසින් දඬුවම් පමුණුවනු ඇති. සීතා, මේ අහන්න. ඔහු වරදක් කළායි. සුපර්ණකා නැන්දනියට කළ අඩත්තේටම ඔබේ දැසීම දැකගත්ත නොවේද? ඊට අදාළ යම් දණ්ඩනයක් වේද එය නිශ්චිතවම ලබා දෙනු ඇති. ඔහුට දණ්ඩනය නොරොත්තු දෙන්නේ නැහැ මෑණියනි. ඔබ මට කියන්නේ රාමචන්ද්‍ර යනු සිව්මැලි කුමාරිකාවක් කියාද සීතා? සිව්මැලි කුමාරිකාවක් කියාද සීතා? එසේ නොවේ. එසේ නම් මහා රාවණා දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂයනය යක්කුන්නේ රැහේ ගිලේ උරුමයේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා රාවණා දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂයනය යක්කුන්නේ රැහේ ගිලේ උරුමයේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා රාවණා මන්දෝදරියට සීතා ගැන මේ මොහොතේ තියෙන යහපත් සිතුවිල්ලක් නෙවෙයි. තවමත් රුධිරයේ වැහුණු පොළොවේ ඒ කේදවාචකයේ ගන්ධය පහව ගොස් නැහැ. සීතා, රාම පිළිබඳව අපත් බොහෝ දේ දන්නවා. නුඹේ පිය රජුගේ සොහොයුරන් වන ප්‍රචන සහ දූෂණයන් ඝාතනය කළේ අනිකෙකුද? මේඝනාදගේ ප්‍රාණ සම සොහොයුරා අක්ෂය ඝාතනය කළේ කවුරුන්ද? දහස් ගණනින් රකුසන් නිරායුධව සිටියදී ඝාතනය කළේ රාම නොවේද? මෑණියනි, එනිසා සීතා, ඔබ නිකරුණේ ඔහු නිර්දෝෂී කරන්නට උත්සාහ ගන්න එපා. එය නිරර්ථක ක්‍රියාවක්. ඔබ පවසන්නේ රාම දණ්ඩනයට හසුවනතුරු බලා සිටින්නට කියාද? පියරජු ඔහුට යම් දණ්ඩනයක් දී සමාව දේවි. ඔබ කලබල නොවී සිටින්න. අනේ මෑණියනි, ඔබට රාම අවශ්‍යයි. ඔබට රාම අවශ්‍ය බව අපි නොපිළිගන්නවා නොවෙයි. නමුත් මේ සිදුවිය යුත්තේ රාජ්‍යයේ නීතිවලට යටත්ව මිස හොර රහසේ නොවේ. මට මෙහි මාගේ ස්වාමියා හමු වීමටවත් නිදහසක් නැතිද? ඔබ උමතුවෙන්ද පසුවන්නේ? ඔබ පිළිබඳ විශ්වාසනීයත්වයේ සුරැකුණේ නැත්නම් වහාම යලි ආකාශ මාලිගයට ඔබව කැඳවනවා. එපා මෑණියනි, මං හොඳින් කාලය ගත කරන්නම්. මේ මාලිගය මා වෙනුවෙන් මිදි කළ මාලිගය. මට අගෙයි. මෙහි සුරක්ෂිතව ඉන්නම්. සියල්ල ආකාශ මාලිගයට දන්වන්නම්.
මහා රාවණා දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂයනය යක්කුනි රහේ ගිලි උරුමයේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා සම්ප්‍රාප්තිය රාක්ෂයනය යක්කුනි රහේ ගිලි උරුමයේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා සීත ආකාශ මාලිගයට කැඳවයි කියන බිය නිසාම මන්දෝදරී ඉදිරිපිටදී අය පොරොන්දු වුණා සීත මාලිගයේ සුරක්ෂිතව ඉන්න බවට. ඒ අතර සුපර්ණකා දේවියත් ප්‍රභාවිට අවශ්‍ය උපදෙස් දුන්නා. ප්‍රභාවි, ඔබ හොඳ අවධානයෙන් සිටිය යුතුයි. යලි හනුමාන් හෝ රාමචන්ද්‍ර හෝ ලක්ෂ්මන් හෝ මෙහි පැමිණීම නිශ්චිතයි. මා හොඳින් නිරීක්ෂණය කර වහාම ආකාශ මාලිගයට දන්වන්නම් සුපර්ණකා දේවිය. හොඳයි. එසේ නොමැති නම් සීතා මෙහි කුමක් කරනු ඇද්දැයි අපිට විශ්වාස කළ නොහැකි. හොඳමයි සුපර්ණකා දේවිය, ඉන් මායම් සහනයක් ලැබුවා. කුමක්ද ඔබ ලැබූ සහනය? මට සීතා කුමරිය මගේ කීමට අනුගත කරගත නොහැකි. ඉතින් දේවිය පැවසුවා නම් සීතා කුමරියට කිසිවෙකු මුණ ගැසී නොදී මලා ගත්ත හැකි. ඉතින් දැන් මා ඉන් නිදොස් නොවේද? දැන් මට තිබෙන්නේ සියල්ල පිළිබඳ ආකාශ මාලිගයට දැනුවත් කිරීම නොවේ. එය මට මහත් අස්වැසිල්ලක්. මේ කතා බහ යන අතරේ හනුමාන් මුහුද තරණය කර අංගද ආදීන් සිටින තැනට සමීප වුණා. අපි සඳුදා රාත්‍රී 7:01ට රාක්ෂායනී තුලින් මුණ ගැහෙමු. මීටර් සහස්‍රමුඛ රාවණ මහා රාවණා දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂයනය යක්කුනි රහේ ගිලි උරුමයේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා